කූඹියෝ හරි ෆේමස්න. ඉතින් අපිට හිතන්න බැරිද මේ කූඹියෝ අපි විතරද බලන්න මේ විශ්වයට කාන්දු වෙන මේ ටෙලිවිෂන් සිග්නල් වලින් ඒලියන්සන් මේ කූඹියෝ බලන ඇත්ද? අපිට නිකමට එහෙම හිතන්න පුළුවන්. උඟක් වෙලාවට අපි යාළුවෝ ප්‍රශ්න කරන දෙයක් තමයි මේ පෘථිවියෙන් පිටතට කාන්දු වෙන මේ රේඩියෝ සිග්නල් ටෙලිවිෂන් මේ සිග්නල් ඈත විශ්වයේ ඉන්න ඒලියන්ස්ත් බලනවා නැද්ද කියලා. කූඹියෝ පටන් අරගෙන අපි හිතමු දැන් අවුරුද්දක් විතර වෙනවා කියලා. ඉතින් මේ කූඹියෝ අපි මේ කාල පුරාවට අපි බැලුවේ ලොකු ටෙලිවිෂන් ටවර්ස් වලින් මේ විශ්වය හරහා අපිට එන ටෙලිවිෂන් සිග්නල් මගින්, ගොඩක් ස්ට්‍රොං ටෙලිවිෂන් සිග්නල් මගින් ඒව ඇවිල්ලා අපේ ගෙදර තියෙන ඇන්ටනා එකට වැදිලා එතනින් තමයි අපි මේ සිග්නල් එක අහුලගෙන අපි ටෙලිවිෂන් එකේ මේ කූඹියෝ ටෙලි නාට්‍ය බැලුවේ. ඉතින් මේ ලොකු ටවර්ස් වලින් නිදහස් වෙන මේ ස්ට්‍රොං සිග්නල් පෘථිවිය හරහා විතරක් නෙමෙයි එන්නේ, මේ පෘථිවියනුත් එළියට කාන්දු වෙන්න පුළුවන්. පෘථිවිය පොඩි පබලුවක් විදියට හිතුවොත් මේ කාන්දු වෙන ටෙලිවිෂන් සිග්නල්, මේ කාන්දු වෙන රේඩියෝ සිග්නල් බබල් එකක් විදියට විශ්වයේ ඈතට ගමන් කරනවා. මේ කාලය අවුරුද්දක් කියලා හිතුවොත් ඒක හරියට සමානයි මේ ඈතට ගිහිපු මේ ආලෝක වර්ෂ අවුරුද්දක බබල් එකකට. එතකොට මෙන්න මේ ආලෝක වර්ෂ එකක් කියන දුර ප්‍රමාණයක, පෘථිවියෙන් ඈතට තියෙන දුර ප්‍රමාණයක ඒලියන්ස්ලා ඉන්නවනම් ඔන්න පුළුවන් ඒලියන්ස්ලටත් මේ කූඹියෝ බලන්න. ඇත්තටම මෙහෙම බලන්න පුළුවන් වේවිද? ඇත්තටම මෙහෙම ඒලියන්ස්ලා ඉන්නවද? ඉතින් ආලෝක වර්ෂයක් කියන දුරින් අපිට ඒලියන්ස්ලා නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද එච්චර ළඟපාත දුරක තියෙන්නේ අපේ ඉතුරු ප්ලැනට්ස් ටික විතරයි, අපේ සෞරග්‍රහ මණ්ඩලය. ළඟම තියෙන තරුව ඇල්ෆා සෙන්චුරි, ප්‍රොක්සිමා සෙන්චුරි මේ පද්ධතිය තියෙන්නේ ආලෝක වර්ෂ 4.3ක් විතර ඈති. ඉතින් අර කූඹියෝ පටන් අරගෙන අවුරුද්දක් විතර වෙච්ච නිසා සහ කූඹියෝ ටෙලිඩ්‍රාම එක මේ විශ්වයට මේ ටෙලිවිෂන් තරංග කාන්දු වෙලා හැදෙන බබල් එක ආලෝක වර්ෂයක් නිසා ඒලියන්ලා නම් තාම මේ ටෙලි නාට්‍ය බලන්න බෑ. නමුත් අපි හිතමුකෝ තව අවුරුදු 3 විතර මේ තරංග ටික ඈතට යනවා. ඔන්න එතකොට ප්‍රොක්සිමා සෙන්චුරි වලට යනවා. ඒත් ඉතින් ප්‍රොක්සිමා සෙන්චුරි වල ඇල්ෆා සෙන්චුරි වල ජීවයක් පවතිනවා කියලා කිසිම සාධකයක් මේ තරම් කාලයක් තුළ හොයාගත්තේ නැහැ. ඉතින් අපි ටෙලි නාට්‍ය බලන්න ගත්තේ අද ඊයේ නෙමෙයිනේ, දැනට අවුරුදු 70ක් 80ක් කාලේ ඉඳලා මේ අපි ටීවී බලන්න අරගෙන තියෙන්නේ. ඊට එහා කාලයක් අවුරුදු 100ක් විතර කාලයක් ඇතුළත අපි රේඩියෝ අහන්න පටන් අරගෙන තියෙන්නේ. අන්න ඒ සිග්නල්ස් නම් මේ විශ්වයේ අපි මැද කරගන්නපු ලොකු බබල්ලයක් විදියට ගොඩක්ම ඈතට ගිහිල්ලා තියෙන්නේ. පෘථිවි වාසීන් විසින් ගොඩක්ම පවර්ෆුල් රේඩියෝ තරංග, ටීවී තරංග යවන්න පටන් ගත්තේ අවුරුදු 100ක් විතර කාලයකට ඉහත. දෙවන ලෝක යුද්ධ කාලයේ හිට්ලර් ඔන්න පටන් ගත්තා ගොඩක් ස්ට්‍රොං සිග්නල් මේ බ්‍රෝඩ්කාස්ට් කරන්න. එයාගේ අනසක පතුරවන ප්‍රදේශයේ එයාගේ මේ කතා අහන්න මිනිසුන්ට අවස්ථාව සලසා දෙන්න. ඒ වගේම තමයි 1936 ඔන්න ගොඩක් ලොකු ස්ට්‍රොං සිග්නල් එකක් මාර්ගයෙන් බ්‍රෝඩ්කාස්ට් කරා ඒ කාලේ තිබිච්ච ඔලිම්පික් තරගාවලියත්. මේ දුර්වල රේඩියෝ තරංග මගින් නම් පෘථිවියෙන් එළියට කාන්දු වෙන්න බෑ මේ සිග්නල්. මොකද අපේ පෘථිවිය වටා තියෙනවනේ අයනොස්ෆියර් එක. මේ අයනොස්ෆියර් එකෙන් එළියට යන්න නම් තරමක් ස්ට්‍රොං සිග්නල් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි ඔන්න ටීවී බලන ඒලියන්ස්ලා ඉන්නවනම් මුලින්ම අපි ගොඩක් ස්ට්‍රොං අර අයනොස්ෆියර් එකක් පසාරු කරගෙන යන්න පුළුවන් හොඳ සිග්නල් එකක් ඇවි 1936 ඔන්න ඔය ඔලිම්පික් තරගාවලිය. ඉතින් මෙන්න මේ කාලවකවානු අවුරුදු 80ක් විතර කාලවකවානු පුරාවට ගොඩක් ස්ට්‍රොං සිග්නල් අපි මේ ටෙලිවිෂන් රේඩියෝ මාර්ගෙන් එළියට යවන්න පටන් ගත්තා. ඉතින් අර කූඹියෝ බලන්න බැරි වුණාට ඒලියන්ලට සමහර විට අපිට හිතන්න පුළුවන් ද මේ අනෙත් ටෙලිවිෂන් ඔය මේ පහුගිය කාලේ පුරාවටම යවපුව බලන්න පුළුවන් ඇද්ද කියලා. මොකද මේ අපි බබල් එකක් විදියට ගත්තොත් පෘථිවිය මැදි කරගන්නපු අපි හිතමුකෝ ආලෝක වර්ෂ 100ක් අර මුලින්ම යවපු රේඩියෝ තරංග සහ ඊට පස්සේ යවපු ටීවී තරංග දැන් ඔන්න ලොකු බබල් එකක් ගිහිලා තිනවා ආලෝක වර්ෂ 100ක්. මොකද අපි හිතබොත් මේ කාලය අවුරුදු 100ක් අතීතයේ යවපුවා ගිහිල්ලා තිනවා ආලෝක වර්ෂ 100ක් ඈත. ඉතින් මෙන්න මේ පදාසේ මේ විශ්වයේ අපේ මන්දාකිණියේ බොහෝට ගණන් බලපුවා විදියට 10-15,000ක් මේ තරු තියෙනවා. අපේ සූර්යා වගේ තරු සහ විවිධ ආකාරයේ තරු පද්ධතීන් තියෙනවා මෙන්න මේ ප්‍රදේශේ පුරාවට. ඉතින් මේ
10-15,000 ඇතුළත අපිට හිතන්න පුළුවන් සමහර විට මේ ඉන්ටෙලිජන් ලයිෆ් එකක් හැදිලා තියෙන්නත් පුළුවන් ඇති කියලා. ඉතින් එහෙම ඉන්ටෙලිජන් ලයිෆ් එකක් හිටියනම් ඒගොල්ලොත් සමහර විට මෙන්න මේ අපේ මේ තාක්ෂණික පරිණාමයේ මේ ස්ටේජස් පහු කරගෙන ගිහින් තියෙනවනම් සමහර විට ඒගොල්ලන්ටත් මේ ටීවී තරංග සහ රේඩියෝ තරංග අහුලගන්න පුළුවන් වෙන්න ඇති කියලාත් අපිට හිතන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මෙන්න මේ පිටතට කාන්දු වෙන මේ සිග්නල් මේ පෘථුවියෙන් එළියට යන්න ඈතට යන්න මේකේ වීක්නස් එක මේකේ දුර්වලතාවය ඉතාමත් සීග්‍රෙන් පහළ බහිනවා. මේ අපි ළඟම ඉන්න අපි හිතමු එලියන්ලා නිකමට හිතමුකෝ මේ ප්‍රොක්සිමා සෙන්චුරි වල ඉන්නවා කියලා. ඉතින් මේ ප්‍රොක්සිමා සෙන්චුරි වල හිටියන් මං හිතන්නේ මේ අපෙන් යවන මේ ස්ට්‍රොං රේඩියෝ තරංග හෝ ටීවී තරංග ඒගොල්ලන්ට අහුල ගන්න පුළුවන් වෙයි කියලා. ඒ තරම් මේක දුර්වලයි. මේ අපිට හිතන්නවත් බෑ මේ වගේ තරංගයක් අහුලගෙන ඒගොල්ලන්ට අපේ මේ ටෙලි නාට්‍ය බලන්න පුළුවන් ඇති කියලා. ඉතින් ඒක නිසා මේ තර්කය අපි හිතුවට මේ රේඩියෝ තරංග පිටතට කාන්දු වෙනවා කියලා සමහරෙක් හිතුණාට මේ එලියන්ස්ලා මේව අහුලගෙන බලනවා ඇති කියලා. ඒගොල්ලන්ට මේ තරම් වීක් සිග්නල් එකක් ඈතට යන්න මේ අහුලගෙන නම් අපේ ටෙලි නාට්‍ය මේ බලන්න හම්බෙන එකක් නැහැ. ඒ වගේම තමයි ඉස්සර අතීතයේ අවුරුදු 100ක් පුරා ඒ වගේම තමයි අවුරුදු 100ක් පුරාවට යව කිසිම සිග්නල් එකක් මං හිතන්නේ එලියන්ලට අහුලගෙන බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ කොහොම වුණත් මේ අපේ කට්ටියත් හරි අපූර්ව දේවල් කරනවා මේ එලියන්ලට දැක බලා ගන්න මේ අපි මෙහෙ ඉන්නවා කියලා කියන්න අර ස්ට්‍රොං රේඩියෝ සිග්නල් බර්ස්ට් එකක් ආකාරයේ පද්ධතියෙන් අපි අවල තියෙනවා ආයත විශ්වයට. ඉතින් ඒ වගේ එකක් තමයි 1974 නොවැම්බර් 16 මේ පොටරිකෝ වල තියෙන එරොසිබෝ රේඩියෝ ටෙලස්කෝප් එකෙන් දික ස්ට්‍රොං රේඩියෝ සිග්නල් එකක් යවුවා M13 කියන තාරක පද්ධතියට අපේ මන්දාකිණියේ තියෙන අපේ පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ 23000 කට ඈතින් තමයි ඒක තියෙන්නේ. ඉතින් මේකට මෙන්න මේ ඔයගොල්ලෝ දකින ඉතා කෙටි පණිවුඩය විනාඩි 3ක් විතර කාලයක් ඇතුළත ස්ට්‍රොං සිග්නල් එකක් විතර ඒගොල්ලන්ට යව. මේක ඉතින් ඒගොල්ලන්ට යන තව කාලාන්තරයක් යාවේ. ඉතින් කොහොම වුණත් අන්න ඒ වගේ ස්ට්‍රොං සිග්නල් එකක් යවුවොත් නම් මේ අපේ මන්දාකිණියේ ඉන්න ඒලියන්ස්ලට අහුල ගන්න පුළුවන්. ඒ වගේ පවර්ෆුල් සිග්නල් එකක් යවුවොත් අර මුල් කී විදියට අපෙන් කාන්දු වෙන ටෙලිවිෂන් සිග්නල් නම් ඒගොල්ලන්ට බලා ගන්න බැරි වෙයි. ඉතින් කවදා හරි දවසක අන්න අර M13 කියන පද්ධතියේ තරක පද්ධතියේ ඉන්නවනම් ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් සහ මේ සිග්නල් එක ඒගොල්ලෝ අහුල ගත්තොත් මොකද මේ සිග්නල් එක අහුල ගන්න නම් ඒගොල්ලන්ට ඉතාමත් පවර්ෆුල් විශාල ටෙලස්කෝප් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතරම් ස්ට්‍රොං සිග්නල් එකක් ඉතාමත්ම ෂාප් ලෙස තමයි යව. ඉතින් ලොකු ටෙලස්කෝප් අවශ්‍ය වෙන්නේ නැහැ ඒගොල්ලන්ට අහුල ගන්න පුළුවන්. අහුලගෙන මේ අපි කියන්න හදන කතාව සමහර විට ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි මෙන්න මේ මැසේජ් එකේ දකින්නේ ඒක. ඉතින් ඒ කොහොම වුණත් සමහර අය නම් හිතනවා මේක හොඳ වැඩක් නෙමෙයි කියලා. අපි මේ හැංගිලා ඉන්න තරමට තමයි හොඳ අපි මේ මන්දාකිණියේ ඈත පෘථුවියේ අපි මෙන්න මෙහෙ ඉන්නවා කියලා කෑකෝ ගහලා කියනවට වඩා ඉතින් මේ විතරක් නෙවෙයි මීට පසු කාලිනවත් මේ වගේ රිසර්ච් කරන පු අය මේ ස්ට්‍රොං රේඩියෝ බර්ස්ට් යවල තියෙනවා පෘථුවියෙන් අඳුනාගත්ත තාරකා පද්ධතින් වලට. ඉතින් කොහොමද මේ කතාව අපි පටන් ගත්තේ ඒලියන්ස්ලා කූඹියෝ බලන වැද්ද කියලා. ඉතින් කූඹියෝ නම් බලන්න බැරි වේවි. නමුත් මෙන්න මේ වගේ කෙටි පණිවුඩ අපි ආවපු රේඩියෝ බර්ස් නම් සමහර විට අහුල ගන්න පුළුවන් වේවි. ඉතින් කොහොම වුණත් මොකද හිතන්නේ ඔයගොල්ලෝ අපි මේ කරපු වැඩේ හරිද? මේ අපි අර ස්ට්‍රොං රේඩියෝ බර්ස්ට් යවපු එක ඔයගොල්ලෝ හිතන විදියට හොඳ දෙයක්ද? ඈත විශ්වයේ ඉන්න එලියන්ලට අපි මෙන්න මෙහෙ කියලා කෑ ගහලා කියන මේ මැසේජ් ඒ තරම් සුදුසුද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ සමහර අය මේක හොඳ දෙයක් විදිහට දකින්න සමහර අය මේක හොඳ නැති දෙයක් විදිහට දකින්න. ඉතින් ඔයගොල්ලන්ගෙන් මම අහන්නේ ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන? ඉතින් දාන්න කමෙන්ට් එකක්. අපි ඉස්සරහටත් සමහර විට අනාගතේ මේ වගේ මැසේජ් යවයි. ඒ වගේම තමයි අපි අහුන්කන් දීගෙන ඉන්නවා සෙටි එක මාර්ගෙන් ඈත විශ්වයෙන් එන සිග්නල්. ඒ පිළිබඳව පහුගිය වීඩියෝ වලින් කතා කරා වාව් සිග්නල් එක ගැන. අපි අහුල ගනිපු ඒ අද්භූත සිග්නල් එක ගැන. ඉතින් මේ පිළිබඳව තවත් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඕගොල්ලන්ගේ අදහස් දක්වලා දාන්න කමෙන්ට් එකක්. වීඩියෝ කතාවලින් මේ වගේ හරි අපූර්ව දේවල් තමයි හරි අපූර්ව මාතෘකා තමයි අපි හැමදාම කතා කරන්නේ. මෙතෙක් කලක් මාත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙච්ච යාළුවෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙම නැත්නම් බොහොම ඉස්සුදී ඔයගොල්ලන්ගේ අදහස් දැනගන්න කැමති කිහිල්ලෙන්න මම සම්පත් වීඩියෝ කතාවකින්. බ්ලැක් හෝල්ස් කියන්නේ මේ විශ්වයේ තියෙන තඩිම වස්තු, පරිම වැඩිම වස්තු. විශාලත්වය ගැන ඒ තරම් කතා නොවුනට බර ගැන තමයි අපි කතා කරන්නේ. බර වැඩි වෙලා අධික ගුරුත්වයක් ඇති වෙනවා ඒකේ කේන්ද්‍රේ. අපි ඒක හැඳුනුව සිංගියුලාරිටි. ඒ වගේම තමයි හරි ගුප්ත දෙයක් තියෙනවා මේ සිංගියුලාරිටි එකෙන් අවට
තරමක් දුරින් ඉවෙන්ට් හොරයිසන් එක කියලා එක හඳුන්වනවා. මේක අපි කතා කරා පහුගිය වීඩියෝ එකකින්. ඉතින් මේ ඉවෙන්ට් හොරයිසන් එකට ඇතුළට කඩාගෙන වැටෙන කිසිම දෙයකට ආයේ ඉතින් ගැළවීමක් නැහැ. ගිලගන්නවා බ්ලැක් හෝල් එක.